At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. අද දින කුලියාපිටියේ අක්කර 29ක භූමි ප්‍රදේශයක ස්ථාපිත කිරීමට මුල්කල තිබුණේ ගානා රාජ්‍ය මුල් කරගනිමින් පිහිටුවා ඇති වෙස්ටර්න් ඔටෝමොබයිල් මෝටර රථ එකලස් කිරීමේ සමාගමේ ශාඛාවක්. ඒ සඳහා වන ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 26.5ක්. ශ්‍රී ලංකාවේ පිහිටු වන දැවැන්තම මෝටර රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වන මෙහි ඉදිකිරීම 2020 වර්ෂයේදී අවසන් කිරීමට නියමිතයි. 2020 වර්ෂයේ සිට වසර 3ක කාලයක් මෙරට වෙළඳපළ ඉලක්ක කරගනිමින් එහි වාහන නිෂ්පාදනය කිරීමට නියමිත අතර 2023 වර්ෂයේ සිට වාහන විදේශ රටවලට අපනයනය කිරීමට නියමිතයි. ඒ ඔස්සේ ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා 2500ක් මෙරට තුල නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාවයි. කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා මුල්කල තැබීම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ස්ථාපිතව මේ රටේ අද දවසේදී සුවිශේෂ අවස්ථාවක් ලෙස අද මේ කර්මාන්ත ශාලාවෙන් අනාගතයේ රැකියා 2500ක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මීට ඉස්සෙල්ලා සහභාගී වුණා පන්නල මාස ආයතනයේ 3000කට දෙනවා. GSP+ ලැබුණයන් පස්සේ තවත් 2000කට රැකියා දෙන්න පුළුවන්. එහෙනම් අද අපි ආරම්භ කරපු ව්‍යාකෘති දෙකෙන් 7500කට රැකියා ඉදිකරන ව්‍යාකෘති. ඒකම හම්බන්තොට වැඩසටහනෙන් 10000කට හම් වෙනවා. එහෙනම් එක සතියක් තුලදී 20000කට රැකියා ලබා දෙන කර්මාන්ත ශාලා තමයි මෙතන අපි ආරම්භ කළා කරන්න යන්නේ කියලා. මං හිතන්නේ ජනාධිපතිතුමාත් මංවත් ඒකෙන් සෑහීමකටපත් වෙනවා කියලා. මීට වඩා අද මේ රටේ තරුණ තරුණියෝ රැකියා බලාපොරොත්තු වෙනවා. අපි බාරගත් කාලේ මේ රටේ ආදායම රටේ දළ දේශීය නිෂ්පාදනයේ 10%යි. අපේ වියදම් පුනරුද වියදම් කියා ණය ගෙවන්න බෑ. හිඟා කාලවත් ගෙවන්න බැරි තත්ත්වයක තිබුණා. ඊළඟ පරම්පරාවට ඔය ණය බාර දෙන්නේ නැහැ කියලා අපි කියන්න කැමතියි. ඉතින් මට පුදුම මේ සංවර්ධනයට විරුද්ධ වෙන එක. මේවා දිනු කරන්න ලංකාවේ මුදල් නැහැ. අපිට මෙතන වෙළඳ කලාප දාන්න විදේශ ආයෝජන ගන්න ඕනේ. ඉතින් එතකොට මොකද්ද කියන්නේ? ඉන්දියාවට රට විකුණුවා කියලා. ඊට පස්සේ කියනවා චීනයට රට විකුණුවා කියලා. ඊට පස්සේ කියනවා ඇමරිකාවට රට විකුණුවා කියලා. මං අහන අපි කී වතාව මෙලට උගස් තියන්නද? විදේශ ආයෝජන ගන්න එක දේශීය ආයෝජන ගන්න එක වරදක්ද? මොකද අද තියෙන විකල්ප දෙකයි. ආයෝජන විදේශ ආයෝජන ගෙනල්ලා රැකියා ලබලා දෙන්න. නැත්නම් රජයේ දේපළ හොරකම් කළා තමන් පොහොසත් වෙනවා.